දැන් සමහර අය කියනවා තෙල් පොලිම් නැ කරන් කපන් නැ රට හොඳට දුවනවා කියලා ඉවරලා මේ රටේ ජනතාවගෙන් 134ක් ඉතිහාසයේ පළවෙනි වතාවට තමන්ගේ කෑම බීම සපයා ගැනීම සඳහා ගෙවල් වල තියෙන ෆ්‍රිජ් ටීවී වොෂින් මැෂින් වගේ දේවලුත් විකුණන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමන් ලබන ආදායමෙන් इसलाम करंट बिलटाई वतुर बिलटाई गेवल ईट पशे कैम बीम संधा कोहमद मुदाल सापयागन की कलपना करण वेलातीनो ये वगेम मे सती कोई लमे इकोल ये लमे सती दवा इकोल तीरने करण वेलातीनो ट्यूशन अन्न बै स्कूल बैग गण बै सपत्त कुटम गण बै हरद ये वगेम इसर ओयाटोण ज्ञान लमेद පිරිමිදරු වෙද්ද කියලා අහපු කට්ටියට ළමෙක් හදන්න පුළුවන්ද කියලා කල්පනා කරන්න සිද්ධ වෙලා තිනවා රට බේර ගන්න ගිය කට්ටියට සනුහරේම රට තනි කරලා පිට රටට යන්න සිද්ධ වෙලා තිනවා එහෙව් රටක බදු වලින් බඩු මිලෙන් විදුලි බිලෙන් වතුර බිලෙන් මිරිකලා පීඩාවට පත් කරලා ඉන්න රටක දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම නන්නත්තර කරලා තියෙන රටක දැන් රජය अश्वसुम के गेन दश्वसुम के अश्वसुमे विशेष आवश्यकता दीन आयट लादीन अरमुदल वकुगड रोगी सदहा लादीन अरमुदल विनत् विनत् रोगाबाध सदहा लादीन अरमुदल सियालम कपाहर लतीन एवगेम मे पीडाट पत्ला इन जनता वातुरेन समाजे पल्लेहम मिरिकिला इन जनता वट समृद्धिय संपूर्ण कपाहरलतीन अश्वसुम गेन समृद्धिय वेडे दीलतीन दें समृद्धि लाभी नुलबीयुत आय लभनगोलो आयकरण कथा हे भाई समृद्धि लाभी लभ्य युत आय ओण इतनी कपाहर अश्वसुम वेडसठन दाणतीन सालतीन मम पेन एक उदाहरण नम पेन कमती පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන නිසා මේ ඇවිල්ලා කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අඹතලේ ග්‍රාම සේවා වසමි ලැබිය යුතු අය කපලා නොලැබිය යුතු අය ඇඩ් කරලා තියෙනවා මේකට එතකොට මොකද්ද මේ කරන්න හදන්නේ සමෘද්ධිය කියන්නේ දීර්ඝකාලීන එකක් ඇස්වැසුම ජනාධිපතිතුමා මාසයක් දෙකක් තුනක් රැවටිල්ලකට ජනාධිපති වර්ණයක් දැක්වා ආදීන වැඩක් එතකොට මේක දේශපාලන ව්‍යාපෘතියක් නෙමෙයිද මේක වෙන්නේ ඒ ග්‍රාම නිලධාරී මහත්වරුන් මේකෙන් අයින් වුණේ. එතකොට කොහොමද විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් විතරක් දාලා මේක කොහොමද කරේ කියලා වෙලා අපි ප්‍රශ්න කරන්න කැමතියි. එනිසා මෙච්චර පීඩාවට පත්ලා ඉන්න ජනතාවට සමහර අය ඉන්නවා තමාගේ ස්වාමි පුරුෂයා නැ දරුවෝ දෙන්න නඩත්තු කරන්නේ අම්මා මේ ලැබෙන සමෘද්ධිය අර මුදලේ. එතකොට එයාගේ සමෘද්ධිය කැපුවාම අශ්වසුම වැඩසටහනට එක්කව නොකර ගත්තාම महापार्थ दान के लिए तो किया नहीं ये तो कोटा ए वर्ष में मैं वैंटी ये तो तट्टू देखे केवल तीन ऐट कोमदे अश्वसुमेर सदान राज्य आधार लभ्युत बल कपादी पिलगस ඔන්න පාර්ථ බස්සන්න ඒක රැල්ලක් බවට පත් කරන්න අපි ලෑස්ති. අපි ඒක පටන් ගන්නවද ඉඳලා. අපි ඒක අනිවාර්යයෙන්ම අද ඉඳලා ආරම්භ කරනවා. දැන් මම ගියා ඊයේ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ මේ ජනතාව මුණ ගැහෙන්න 591 දෙනෙක් කපලා තියෙනවා ලැබිය යුතු අය. කොහොමද මේව කරන්නේ? කොහොමද මේව කරන්නේ? ඒ නිසා අපි දන්නවා ජනාධිපතිතුමාට මේ සමෘද්ධිලාභින් සම්බන්ධව වෛරයක් තියෙනවා. एक अभिदान है भाई मैं समुद्रिलाबीन अतरदुर बसिल राज पक्षविसीन उब्बोपु नलबीयु तो पोट में काट रहे हो कुत इन्नो के लग दान अभी किसी से इतने आये वैन में पेनी हिटिन ने समुद्री नलबीयु तो आये वैन में अभी पेनी हिटिन ने नमूद मैं तीन आर्थिक वातावरण तुले बिंदु अट में बैठले इन्न जानता आवट ජනාධිපති තුමා ප්‍රමුඛ රජයේ ආයත මේක තේරෙන්නේ නැත්තම් ඒ වගේම නිලධාරීන් මගහැරලා ඉන්නව නම් අවසානයේදී ජනතාව පීඩාවට පත් වෙනව නම්
ජනතාවාදී විපක්ෂයක් විදියට අපට ඒ වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්. මම මේ පෙන්වුවේ එක උදාහරණයක් විතරයි කොළොන්නා ප්‍රාදේශීයකම් කොට්ටාසේ. මුළු කොළඹ දිස්ත්‍රික්කයේම ගත්තාම මේ වගේ ලැබිය යුතු අය නොලැබී ගිය ප්‍රමාණය ඉන්නවා දල වශයෙන් 5000කුත් 7000කුත් අතර ප්‍රමාණයක්. ඒ නිසා ඒ ජනතාව එක්ක එකතු වෙලා ඒ වැඩ කටයුතු කරන්න ලෑස්ති. අපි තාම මේ තොරතුරුත් එකතු කරගෙන යන්නේ. ඒ නිසා අපි ජනතාවට කියන්න කැමති ඔබේ තරහ ගේ ඇතුළේ තියාගෙන ඉඳලා වැඩක් නැහැ. ඒක gedara ඉන්න ධර්මල්ලෝ එක්ක පිට කරලා වැඩක් නැහැ. ඉස්සර තමයි ජනතාව කිව්වේ අපි හම්බ කරොත් අපි කනවා කියලා. දැන් තමයි ජනතාවට තේරලා තියෙන්නේ අපි හම්බ කරාට අපට ඕන විදිහට ජීවත් වෙන්න බෑ. උන් තමයි තීරණය කරන්නේ. කවුද? මාත් ඇතුළුව දේශපාලඥයෝ. උදේ නැගිට්ටහම බොන වතුර උගුරේ සිට රාත්‍රියේ නිදාගන්න දක්වා බොන බෙහෙත් පෙත දක්වාම දේශපාලනේ අදාළයි. ඒ නිසා ඔබේ තරහ ගේ ඇතුළේ ඉඳලා වැඩක් නැහැ. ඔබේ දරුවා ටියුෂන් යනවද? ඔබ තුන් වේලක් කනවද? මස් මාළු ටික කනවද? ගෙදර බල්බ් කීයක් දානවද? දවසට කී පාරක් ඇඟ හොද ගන්න පුළුවන්ද? සතියට කී පාරක් නහන්න පුළුවන්ද? මේ සියල්ල තීරණය කරන දේශපාලනයේ විසින්. ඒ නිසා මේ දේශපාලන ක්‍රමය තුළ ඒක වෙනස් කළ යුතුමයි. ඒක මේ කය නායකල වගේ කට්ටියට අවිල්ලා කරන්න බෑ. මේකට ඕන අලුත් ආදායම් උපයන ක්‍රියාශීලී නිර්මාණශීලී හැකියාවන්ගෙන් නිපුණතාවයන්ගෙන් පිරිපුන් කණ්ඩායමක් වගේම සමාජයේ දරිද්‍රතාවෙන් ඉහළටම ගිය ජනතාව පිළිබඳ සංවේදී නායකයෙක් ඉන්න කණ්ඩායමක් ඕන. ඒ කණ්ඩායම සංවිධාන බලවේග විතරයි ඉන්නේ. අපි දන්නවා වික්‍රමසිංහ ජනාධිපතිතුමාට බිම්බට්ටමේ ජනතාව ගැන හැඟීමක් නැහැ, දැනීමක් නැහැ, රබර් නහර තියෙන්නේ. ඒ නිසානේ අපි ওই පක්ෂය අතෑරියේ. එතුමා අතෑරියේ. ඒ නිසා මේ පොට්ටුවේ ඉන්න මේ ත්‍රාඩ බයියන්ට වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ගේම් තේරෙන්නේ නැහැ. අපිට තේරෙනවා මේ ගේම් එක. මොකද්ද මේ කරන්න හදන්නේ? මාස 3ක් අස්සසුමක් දාලා ඒක අස්සසුමක් බඩපත් කරලා ලබන අවුරුද්ද ඉඳලා සමෘද්ධිලාභීනුත් නැහැ අස්සසුමත් නැහැ. මේක තමයි තියෙන එකඟතාවය. එතකොට ලෝකයේ දියුණු රටවල් සමහර අය කියන්න පුළුවන් මේ නිකන්දනේව නවත්තන්න ඕන කියලා. ඔව්. අනවශ්‍යට නිකන්දනේව නවත්තන්න ඕන. හැබැයි ලැබී යුතුමයට දෙන එක ආණ්ඩුවේ වක්කීම. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, ජනතාව ජීවත් කරවීම. දැන් වෙනත් බොහෝ දියුණු රටවල් වල ඩෝල් සිස්ටම් එක තියෙනවා. ඇයි අපේ කට්ටිය පිට රට යන්නේ? පිට රට යන්නේ එක හේතුවක් හම්බ කරන්න. අනිත් පැත්ත ඇයි PR එක ගන්න හදන්නේ? සිටිසන්ෂිප් එක ගන්න හදන්නේ? විශ්‍රාම දිවිය රජයෙන් රකබලා ගන්නා නිසා. මෙඩිසින් මෙඩිකල් ෆැසිලිටීස් ඒ රටවල රජයෙන් ලබා දෙන නිසා පුරවැසියන්ට. ඒ නිසා සමාජයේ පල්ලෙහාම මිනිස්සුන්ව බිමට අද්දලා දාලා කොළඹ හතේ කණ්ඩායම මේ සුරක්ෂිත කරන ක්‍රම ගේන්න ඉඩ දෙන්න බෑ. ජනතාවාදී විපක්ෂයක් විදියට මේකට පෙනී ඉන්නත් ඕන, වැඩපිළිවෙලක් යොදන්නත් ඕන. කය නායකලට වැඩපිළිවෙලක් යොදන්න බෑ. ඒ නිසා අපි අපේ වැඩපිළිවෙලත් අපි යොදනවා. ඊළඟ දෙවෙනි කාරණය තමයි මේ දවස්වල මේ කතා වෙනවා මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන. දැන් ජනාධිපතිතුමා සිකුරාදා මේ බැංකු නිවාඩුවක් බවට පත් කරලා තියෙන්නේ. බ්‍රහස්පතින්ද බැංකු නිවාඩු සිකුරාදා සිට සඳුදා දක්වාම බැංකු නිවාඩු දවස් පහක් නිවාඩුයි. ඇයි මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ? දැන් මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රමය කවුරුවත් දන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවත් මන්දනතරමට දන්නේ නැහැ. മന്ത്രിවරු වෙච්ච අපි දන්නෙත් නැහැ. මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ ඉන්නේ දන්නෙත් නැහැ. දැන් උදාහරණයකට සේවක අර්ථසාධක අරමුදල බාරව ඉන්න මහග බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ කණ්ඩායම අපි ගෙන්නුවා ආංශික අධීක්ෂණ කාර්ක සභාවට ගිය බ්‍රහස්පතින්දා. ඔවුන් දන්නේ නැහැ මෙහෙම කරනවද? කරනවනම් කොහොමද කරන්නේ? හෙයා කට්ටයක් යනවද? එහෙම නැත්නම් මේ ණයකවන්න තියෙන අවුරුදු ගාන අදිනවද? නැත්තම් පොලි අනුපාත වෙනස් කිරීමක්ද කරන්නේ? මොකද්ද කියන එක දන්නේ නැහැ. එතකොට මේ හැබැයි ජනාධිපතිතුමාගේ කිචන් කැබිනට් එක දන්නවා මේක. දැන් මහ බැංකු අධිපතිතුමා ඊයේ කියනවා තැන්පත් කරුවන්ගේ ප්‍රාග්ධනයට සහ පොලි අනුපාත වලට මොකුත් වෙන්නේ නැහැ කියලා. ඒකෙන් ගම්ම්‍ය වෙන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ ප්‍රාථමික බැඳුම් කර මිලදී ගත්ත කට්ටියට හැයා කට්ටයකට යන්න වෙනවා කියලා. එතකොට ප්‍රාථමික බැඳුම් කර මිලදී ගන්න කණ්ඩායම් අතුරින් දේශීයව ප්‍රමුඛ පෙළේ ආයතනයක් තමයි සේවක අර්ථසාධක අරමුදල. මේ රටේ පෞද්ගලික අංශයේ ඉන්න ජනතාව
මුළු ජීවිත කාලයක් හම්බ කරලා හොම්බෙන් ගහනවා වගේ මේ ටැක්සි එකකුත් වැඩිලා නේද රොකට් එක උඩට යනවා වගේ කරන් බිලකුත් ගිහිල්ලා අවසානයේ විශ්‍රාම ගියාම ඉතුරු වෙන්නේ මේ ටික මාධ්‍යවේදී ඔබතුමන්ලාටත් මේක තමයි වෙන්නේ යන්නේ ඔබතුමන්ලා වෙනුවෙන් තමයි අපි මේ පෙනී සිටින්නේ හරිද එතකොට ඕන් පුරෝකතනයක් කරලා නැහැ මේ වෙනතේ එහෙම හැයා කට්ටයක් යනවද නැද්ද කියලා දන්නේ නැහැ යනවනම් මොන ප්‍රතිශතයකින්ද එතකොට මේක සේවක අර්ථ සාධක අරමුදලට බලපාන්නේ කොයි විදියටද ප්‍රශ්න දෙකක් තියෙනවා ඔවුන්ගේ මෙහෙයුම් ලාභය ඒ කියන්නේ සේවකයින්ගෙන් ලබා ගන්නා වූ මුදල් ප්‍රාථමික බැඳුම් කර වැළඳ පොලේ සහ කොටස් වලද පොලේ ආයෝජනය කිරීම හරහා ඔවුන් තිබිය යුතු මුදල වගේ 6 ගුණයක් ලාභ ලැබලා තියෙනවා එතකොට හැයා කට්ටයක් යනවනම් සේවකයා ලබා දුන්නු ප්‍රාග්ධානයෙන්ද මේක කපන්නේ එහෙම නැත්නම් ඔවුන් ලබාගෙන තියෙන මෙහෙයුම් ලාභේ ආයෝජන ලාභේ ඔවුන් දරා ගන්නවද කියලා තීරණයක් අරගෙන නැහැ මේ පිළිබඳව මහ බැංකු අධිපතිවරයා සේවක අර්ථසාධක අරමුදල බාර මේ මූල්‍ය මණ්ඩලයත් එක්ක කතා කරලත් නැහැ ඒ නිසා අපි කියන්න කැමතියි දැන් ලෝකේ බොහෝ රටවල් තියෙනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය රටවල් දැන් මේ IMF එකේ වෙබ්සයිට් එක අරගෙන බලුවාම දැන් බොහෝ රටවල් කරලා තියෙන්නේ EDR විතරයි External Debt Restructuring ඒ කියන්නේ රටෙන් පිටේ විදේශීය ණය ප්‍රතිව්‍යවහාර කරගෙන කිරීම දැන් වැඩි ඕනේ දැන් ගිය අවුරුද්දේ 2020 ඉක්වඩෝරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා ඕන් කරලා තියෙන්නේ පාකිස්තානය යුක්‍රේනය මෝල්කාව මේ ඩොමිනික් රිපබ්ලික් වගේ රටවල් තව රටවල් බොහෝ ගණනාවක් තියෙනවා ඕන් කරලා තියෙන්නේ විදේශීය ණය ප්‍රතිව්‍යවහාර කිරීම පමණයි එතකොට මේ වෙලා තියෙන්නේ මොකද්ද අපි කියන වෙලාවේ ඇහුවේ නැහැ අපිට බැන්නා අපිට කොචොක් කරා අපිට උසුළු විසුළු කරලා ප්‍රමාද වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම නිසා ඕන් දමනු ලබන සියලු කොන්දේසි වලට කිසිදු නෙගෝෂියේෂන් එකක් නැතුව එකඟ වීම මේ සියල්ල එකඟ වීම නෙගෝෂියේෂන් නේ දැන් අපි ඉඩමක් ගන්න ගියාමත් නෙගෝෂියේෂන් එකක් තියෙනවා ඉඩම් හිමියා කියන ගානටම ගන්න නැහැනේ එතකොට මේ මොකද්ද නෙගෝෂියේෂන් වලට ගිය කට්ටියගේ දක්ෂතාවය ඉතින් සිහාන් සේමසිංහ වගේ නියෝජ්‍ය මුදල් ඇමතිවරයෙක් නෙගෝෂියේෂන්ස් වලට ගියාම ඔයිට වැඩි දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමතියි අපි කල යුත්තේ ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් එකහඬින් පාර්ලිමේන්තුවේ මැන්ඩේට් එක දෙන්න ඕන මේ දේශීය ණය ප්‍රතිව්‍යුගත කරන්න එපා එතකොට ශ්‍රී ලංකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන රටක මිලියන 22ක් ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාම කියනවනම් මේ දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීම එපා කියලා ඉවරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඇහුම්කන් දෙන්න වෙනවා ඒ නිසා දැන් කල යුත්තේ ආවාසියේ මේ තක්කඩි විදියට බැංකු නිවාඩු දීලා මූල්‍ය මේ මුදල් කමිටු වල දාලා පාර්ලිමේන්තුවේ තියෙන කුපාඩි බහුතරය දාලා අනුමත කරගන්න එක නෙමෙයි කල යුත්තේ රටගෙන හිතලා ආවාසියේ මේ උත්සාහය ගන්න මේ උත්සාහය ගත්තොත් එතකොට ඔවුන් එකඟ වෙන්නත් පුළුවන් එකඟ නොවනවනම් මේ දේශීය ණය ප්‍රතිව්‍යවහාර කිරීම වල තියෙන පුළුවන් සැර වගන්ති සර කොන්දේශි අපට අයින් කරගැනීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. ඒ නිසා මේ මොකුත් කරන්නේ නැතුව පාර්ලිමේන්තුව කැඳවනවා, බැංකු වහනවා, කොටස් පොළ දෙපොළ වහනවා, ETF එකට මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ නිසා අපි කියන්න කැමති දැන් ETF එකේ අන්තිම අවුරුද්දේ ලැබීම් සහ ගෙවීම් අතර බැලුවාම 2013 සිට 2022 දක්වා රුපියල් බිලියන 1330ක් ලැබිලා තියෙනවා. රුපියල් බිලියන 1044ක් ගිහිල්ලා තියෙනවා. එතකොට 293ක ශේෂයක් තියෙනවා. මේව ආයෝජනය කරලා දැනට තියෙනවා ETF එක සතු වත්කම් විදියට රුපියල් බිලියන 3300ක් ට්‍රිලියන 3.3ක්. එතකොට යම් විදියකින් අපි කියන්න කැමති අපට හොරා අවසාන මොහොතේ පාර්ලිමේන්තුවට දාලා බලෙන් අනුමත කරගන්න හදන මේක හරහා මේ අර්ථසාධක අරමුදලේ හැයා කට්ටයක් ගියොත් මේ රටේ පෞද්ගලික අංශයේ ජනතාව පාර්ට බස්සන ලෑස්ති වෙන්න එපා ඒක අර්ථසාධක අරමුදලේ සේවකයන් දාන ප්‍රාග්ධානයට අත තියන්න එපා එහෙමනම් ඕගොල්ලෝ හොර රහසේ කරගන්න දේවල් වල පාඩුව ප්‍රාථමික බැඳුම් කර සහ කොටස් වලද පොලේ කරලා තියෙන ආයෝජන ලාභ අර ප්‍රාග්ධානය වගේ 6 ගුණයක් වැඩි
ඒකෙන් දරා ගන්න කියන එක තමයි අපි කියන්න කැමති. මොකද එහෙම නොවුනොත් තවත් කැරල්ලක් එන එක නවත්තන්න හම්බෙන්නේ නැහැ කියන අනතුරු ඇඟවීම මේ ආණ්ඩුවට අපි කරන්න කැමති. ප්‍රශ්න තියෙනවද? අපි දැක්කා සමුද්‍ර බැංකුවත් වෙනස් කරන සිස්ටම් එක වෙනස් කරනවා කියන්නේ අවුස්ති කරනවා හෝ නැත්නම් ඒක මහා බැංකුවත් එක්ක වෙනත් ක්‍රමයකට ගෙනියන හදනවා කියන තමා මේ මුදල් නියෝජනතුමා කියන රාජ්‍යතුමා කියන්නේ. ඔව්. අපේ කාර්යභාරයක් අපි ඒක කරනවා. හැබැයි අපි කරන්නේ සමෘද්ධි අහිමි වෙච්ච හැම එකකටම නෙමෙයි. ලැබිය යුතු එහෙත් නොලැබිය යුතු සමෘද්ධි ලාභින් වෙනුවෙන් පමණයි. බැසිල් රාජපක්ෂගේ උමනාව වෙනුවෙන් ලබා දුන්නු කටි වෙනුවෙන් නෙමෙයි. දේවත අපි දන්නවා මහ බැංකුවේ නීතියක් තියෙනවා මූල්‍ය ආදී විශේෂයෙන් බැංකු දවස් 5කට වසර දබන්න බෑයි කියලා. ඒතර ඔබතුමා හිතන විදියට. ඔබතුමා පෞද්ගලික මතේ මොකද්ද මේ විදිය ඔබතුමා සඳහන් කරා මේක හේතුද? महाजन चांदेन पत्विच्च कोलंबो डिस्ट्रिक्ट देवनी वेच्च मंत्री कोप कमिटी सामाजिक मम दन्ने पार्लिमेंटु मम पार्लिमेंटु मुदल कमिटी सभापत्तुमागं मट तेरच्च बृहस्पतिंदा අත්වශයෙන් මංගහරුවාද අපි මම කම්කරුවා විදේශ රැකියා ආංශික අධීක්ෂක කාර්ක සභාවේ මන්ත්‍රීවරයෙක් විදිහට කම්කර කොමසාර ජනරාල්තුමාවයි ඒ කට්ටියවයි ආංශික අධීක්ෂක කාර්ක සභාවට ගෙන්නෙව්වහම දැන් ජනතාව හිතන් ඉන්නේ මේ ETF එකටනේ අපි කම්පැනි වලින් සහ ඔබතුමාලා සල්ලි දෙන්න කියලා නෑ ඔවුන් පරිපාලන බොඩි එකක් විතරයි ඒ සල්ලි දෙන්නේ කියන්නේ මහා බැංකුවේ මේ ගිණුමකට එතකොට බාහමත්වයේ වෙනම මූල්‍ය මණ්ඩලයක් තියෙනවා මේවා පාලනය කරන්න එතකොට ඒ නිසාම අපි බ්‍රහස්පතින්දා දවසේ ආයෙ ගෙන්නෙව්වා. ගෙනලා අපි අහුව මේක ගැන. ඔවුන් දන්නෙත් නැහැ. ඒ කියන්නේ ගේම් එකටනේ ලෑස්ති වෙන්නේ. මේක අනිවාර්යෙන්ම ජනාධිපතිතුමා අති දක්ෂයෙක්. ඉස්පිල්ලා පාපිල්ලා ගේම් එකෙන් මගන්තියක් මාරු කරලා මොකක් හරි ගේමක් ගහන්න යන්නේ. මේ ගේම කාටවත් තේරෙන්නේ නැත තාම. ඇත්ත කතාව ඒකයි. ඔව් ඒත් එක්කම දැන් ඔබතුමාලා මේක පරාජය කරනවා නම් පරාජය කරන්න මේ පාර්ලිමේන්තුව ඇතුලේ. ඔව්. विरुद्ध ගියේ විදිය වැරදි හින්දායි අපි අයින් වෙලා ගියේ හරිද දැන් ඒගොල්ලෝ ජාත්‍යන්තර මූල්‍ය අර මුදලට පුළුවන් අනුර කුමාරට යන්න ලෝක බැංකුවට පුළුවන් ද ත්‍රිවිධ සිල්වට යන්න ලාල් කාන්තර පුළුවන් ද ආසියානු සංවර්ධන බැංකුවට යන්න ඒක පුළුවන් කණ්ඩායමින් අපේ ගාව හරිද අපි ඒ ආර්ථික ප්‍රතිපත්තිය පිළිගන්න කණ්ඩායම ඒතර මේගොල්ලෝ ජාත්‍යන්තර මූල්‍ය අර මුදලත් එපා කියනවනම් හරිද ලෝක බැංකුවත් එපා කියනවනම් පෞද්ගලික විශ්වවිද්‍යාලයට ලංකාවට එන්න එපා කියලා කියනවනම් ආයෝජ්‍යකයන්ට එන්න එපා කියනවනම් ආයෝජ්‍යන කරපු අය කප්පන් අරගෙන එළවලු දානවනම් රට හදන විදිය කියන්නේ කැටහොල්ලලද ඉතින් ඒ නිසා මේගොල්ලෝ කිනුද නටන්න අපි ලෑස්ති නැහැ අපි ප්‍රතිපත්තියක් මත අපි වැඩ කරන්නේ අපිට මොකද පෞද්ගලික වෛරයක් නැහැනේ අපිට පෞද්ගලික වෛරයක් නැහැ අපිට තියෙන දේශපාලන ප්‍රසප් මේ ප්‍රතිපත්ති මේ ගැටලුවක් තියෙනවා කවුද දන්නේ සති දෙකකට සැරයක් වික්‍රමසිංහ මහත්තයත් එක්ක රාත්‍රියටව දවල්ට කැම ගන්න. ඔයාලා බලන්න. ඔබතුමාලා මාධ්‍යවේදී ඉන්නේ විමර්ශනාත්මකව ඔයාලා බලන්න. කොළඹ තුනේ මේ ගන්න. තරක් කියවන හොඳ. ඈ තරක් කියවන. වැඩක් නැහැ නේ මම ඔබතුමාලට වැඩි ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියෙක් විදිහට මම ඔබතුමාලට ඇඩ්වයිස් එකක් දෙන්න පොඩක් විමර්ශනය කරන්න කියලා. ඇඩ්වයිස් දුන්නේ.